Good evening and welcome to Sri Lanka Cricket. We do have Kamindu Mendis to take your Q&As. Who's going to ask the first question? Kamindu Mendis is there. Who wants to ask the first question? Darush, could you ask? Kamindu, then Tarangavali ekata ekak lesa samu vela thibenne. Labana 21 wenda thunwini tarange thibena. කණ්ඩායමක් විදියට මොන වගේ සැලසුමක් එක්කද මේකෙන් ලබාගත්තු අත්දැකීම් මොන වගේ ප්‍රයෝගික කරගන්න බලාපොරොත්තු වෙනවා තුන්වෙනි තරගයේ? ඔව් ඇත්තටම කිව්වොත් අපි තරඟ දෙකම හොඳට ක්‍රීඩා කරා මේ මැච් එකේ අපේ පොඩි මිස්ටේක්ස් දෙක තුනක් වුණා ඇත්තටම මම හිතන්නේ මේ මැච් එකේ නම් මගේ විකට් එකෙන් තව පොඩි වෙලාවක් සෙල්ලම් කරන්න තිබුණා මම හිතනවා මීට වඩා තරඟ වෙනස් වෙන්න තිබ්බ කියලා. සැලසුම ගත්තොත් අපි මේ මැචස් දෙක හොඳට සෙල්ලම් කරලා තියෙනවා ප්ලේයර්ස්ලා විදිහට ප්ලේයර්ස්ලාගේ කොම්පිටන් ලෙවල් එක හොඳට තියෙනවා. ඉතින් එකයි එකයි තරඟ විදිහට අපි ජයග්‍රහණය කරලා තියෙනවා සිම්බාබ්වේ ටීම් එක සහ අපි. ඉතින් මම හිතනවා 21 වෙනිදාට හොඳ තරඟයක් දීලා මේ තුන්වෙනි තරගය ජයග්‍රහණය කළා තරගාවලිය ජයග්‍රහණය ලබා ගන්න. රෙක්ස් you can ask your question. කමිදු ඔබගේ මංගල අර්ධ ශතකය ඔබ අද වාර්තා කළේ ඒ නොක්කේ ගැන යම් කිසි දෙයක් කියනවා. ඔව් ඇත්තරම මම හිතන්නේ මම බැට් කරන්න ගියාට පස්සේ ළඟ ළඟ විකට්ස් දෙක තුනක් ගියා. ඉතින් මගේ ප්ලෑන් එක වෙලා තිබ්බේ ටාගට් එක චේස් කරනවත් එක්කම ටික වෙලාවක් දසුනයත් එක්ක හොඳ පාර්ට්නර්ෂිප් එකක් දාන්න. ඉතින් මම හිතනවා මේ පාර්ට්නර්ෂිප් එක අපි දෙන්න දැම්මා. හැබැයි මම හිතනවා මගේ විකට් එක ඕස් 34 දී මම අවුට් වුණේ. මට හිතනවා මම ඕස් 40-42 වෙනකන් දසුනයත් එක්ක සෙල්ලම් කරාන මීට වඩා රිසල්ට් එක වෙනස් වෙන්න තිබ්බ කියලා. සචින් පීරිස් කමිඳු මේ අද තනතිරෝ කොයි වගේද හැසිරුනේ? ඕගොල්ලෝ හිතනවාද මේ ලකුණු ප්‍රමාණය දුන්න වැඩි කියලා? නැත්තම් මොකද්ද ඔයගලගේ මතය? මොනවාද වුණ අඩුපාඩු? කොහමද ඒවා ඊළඟ තරගෙදි හදාගන්නේ? නෑ ඇත්තරම අපේ බෝලර්ස් නම් හොඳට බෝල් කරා. මොකද අපිට එක වෙලාවක පෙනුණා සිම්බාබ්වේ ටීම් එකේ බැට්ස්මන්ලා බැට් කරද්දී 330ක් 140ක් වගේ ලොකු ස්කෝර් එකක් පෙනුණා. හැබැයි අපේ බෝලර්ස්ලා අන්තිමට හොඳට බෝල් කරලා ඒ ස්කෝර් එක 300ට 302ට අපි අඩු කරගත්තා. ඉතින් මම හිතන්නේ බෝලර්ස්ලා විදියට හොඳ ජොබ් එකක් කරා. ඒත් එක්කම මං හිතනවා විකට් එක ගත්තොත් අපි බැට් කරද්දී ඒ කට්ටේගේ අලුත් බෝලෙන් මං හිතන්නේ පොඩි මූවමන්ට් එකක් බෝලේ තිබ්බා. ඉතින් විකට්ස් යන්න පුළුවන් ළඟ ළඟ 1-2 යන්න පුළුවන්. ඒක ක්‍රිකට් වල ස්වභාවය. ඉතින් මං හිතන්නේ අපි පොසිටිව් එකක් විදියට මේක අරගෙන ඒ කියන්නේ අපි හොඳ පාර්ට්නර්ෂිප් එකක් ගියා. පාර්ට්නර්ෂිප් දෙක තුනක් ගියා අපි. ඉතින් මං හිතන්නේ මේක හොඳ පොසිටිව් එකක් විදියට අරගෙන ඊළඟ තරගයට ක්‍රීඩා කරන්න එන එක තමයි අපේ සැලසුම. කමිඳු ඔබ මේ තරගාවලියේ ක්‍රීඩා කරන්නේ කණ්ඩායමේ අංක 3 පිතිකරු හැටියට. මේකට හේතුපාදකුණු කාරණා ගැන පොඩි පැහැදිලි කිරීමක් කරනවා නම් ඇයි ටීම් මැනේජ්මන්ට් එක ඒ වගේ ඩිසිෂන් එකක් කරේ? ඒ වගේම ඔබ මීට පෙර පාසල් සමයේ ඕ ක්‍රීඩා සමාජ මට්ටමේ අංක 3 වගේ ක්‍රීඩා කරලා තියවද? ඔව් ඇත්තටම මම ක්‍රීඩා සමාජය ගත්තොත් ක්‍රීඩා සමාජයේ බැට් කරන්නේ අංක 3 ස්ථානයේ. ඒත් එක්ක මම ශ්‍රී ලංකාවේ ටීම් එකේ මම ක්‍රීඩා කරලා තියෙනවා නම්බර 3 ස්ථානයේ. ඉතින් මම හිතනවා ඒක මට ලැබුණ හොඳ අවස්ථාවක්. ඉතින් මම හිතනවා ඒක දිගටම හොඳ ප්‍රයෝජනයක් විදියට අරගෙන මගේ අවස්ථාවන් ඔක්කොම අරගෙන මම හිතනවා මම ඉදිරියට හොඳ ගමනක් යනවා. කමිඳු දැන් මේ දවස්වල අපි දන්නවා ශ්‍රී ලංකා ක්‍රිකට් ගත්තම ෆිට්නස් කියන සාධකය ගැන ගොඩක් කතා වෙනවා. පුද්ගලිකව ඔබ ෆිට්නස් කියන සාධකය කොහොමද වර්ධනය කරගෙන තියෙන්නේ? ඒ නිසා ඔබට වෙච්ච මොන හරි වාසියක් තියෙනවද? කොහොමද ඔබ ඒ සඳහා වැඩ කටයුතු කරන්නේ? ඔව් ඇත්තරම ෆිට්නස් ගත්තොත් අපි ප්ලේයර්ස්ලා විදියට ගොඩක් මහන්සියලා ෆිට්නස් පැත්ත අපි බලනවා. මොකද ෆෝමැට් තුනක අපි ක්‍රීඩා කරන්න ඕනේ. ඉතින් මම හිතනවා ප්ලේයර්ස් විදියට තමන්ගේ රෙස්පොන්සිබිලිටිස් දන්නවා ප්ලේයර්ස්ලා. ඉතින් ප්ලේයර්ස් තමන්ගේ ලෙවල්ස් මේන්ටේන් කරගෙන තමන්ට දෙන්න පුළුවන් උපරිමය දීලා ඉදිරියට යන තමයි හැමෝම බලන්නේ. මගේ ෆිට්නස්
පැත්තගත්තොත් මං හිතන්නේ මම මගේ ඉම්ප්‍රූවමන්ට් එකක් තියෙන පසුගිය කාලෙත් එක්ක. ඉතින් මම මේ ලෙවල් එක මම මේන්ටේන් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියට. ඒක මං හිතනවා ෆෝමැට් තුන වෙන්න පුළුවන්. ඒ ෆෝමැට් තුනටම මට ඒක ලොකු උදව්වක් වෙයි කියලා මං හිතනවා. ශාමිල ගණස්. ශාමිල ගණස්. Any others who wants to ask a question? Hello, hello, brother. Oh, Ahana, Ahana. Kami dua. Next, you can go ahead. Kami dua, mulim prakash kala kannaya matin sulu gal dikhi pe kunai kela na ekai paradi nahi tu kela ekak kete wa kiwe oya e vela out kena ta podak kela ngem samahata thiyena wenas wenna thibuna kela ඒට ඇරෙන්න තව මොනවාද කමිඳු මැච් එකේ දිනු අඩුපාඩු ඇටියට දකින්නේ මම හිතන්නේ අතර මොකද මම දකින විදිහට මගේ දසුන් නැගේ ලොකු පාර්ට්නර්ෂිප් එකක් ආවා. ඉතින් මම හිතන්නේ මට ඒ රෙස්පොන්සිබිලිටි එක තව ටිකක් අරගෙන ක්‍රීඩා කරලා මට හිතෙන්නේ මගේ විකට් එක තව පොඩ්ඩක් පහු වෙන්න හරි අපි දෙන්නටම මැච් එක සමහර ඩිවර කරන්නත් තිබ්බා. ඉතින් මං හිතන්නේ මම තව ඕවස් 7ක් 8ක් පීඩා කරා නම් මං හිතනවා අපි තරඟේ ජය ගන්න. සචින් you want to ask one question? කමිදු දැන් චාමික ගුණසේකරගේ ආබාධයේ තත්ත්වය කොහොමද කියලා පොඩ්ඩක් අපිට දැනගන්න පුළුවන් කමක් තියෙනවද? මං හිතන්නේ ඒක මැනේජ්මන්ට් එකෙන් අහන්න ඕන ප්‍රශ්නයක්. මොකද මං හිතන විදියට චාමි ගුණසේකරට අවසරවන්ත විදියට ඉන්ජරි එක වුණා. ඉතින් මං හිතන්නේ ආ රිකව වෙමින් ඉන්නවා. ඉතින් වැඩිදුර තොරතුරු අපේ මැනේජ්මන්ට් එකෙන් ලබා ගන්න පුළුවන්. ෆයිනල් ක්වෙස්චන් රෙක්ස්. කමිදුවද දසුන් ශානක තමන්ගේ මංගල සත්කේ ලබා ගත්ත එක් විද ජාත්‍යන් තරඟවල ඔහුගේ පඳුරු පාරදීම විලාශය ගැන ඔබ ඔත් එක ලොකු පාර්ට්නර්ෂිප් එකක් තිබ්බින්ද යමක් ප්‍රකාශ කරනවා. ඇත්තරම දසුන් අය මම බැට් කරන වෙලාවේදී අපි දෙන්නට ලොකු වගකීමක් තිබ්බා. මොකද ළඟ ළඟ විකට්ස් එක තුනක් අපේ ගියා. ඉතින් මං හිතනවා අපි දෙන්න හොඳ පාර්ට්නර්ෂිප් එකක් දැම්ම. ඒත් එක්කම දසුන් අය එල්ලම් කරපු විදිහ මං හිතන්නේ ඉතාමත් හොඳට සෙල්ලම් කරා. මොකද ඒ වගේ ඉනිං එකක් ලේසි නැහැ. මේ වගේ සිටුවේෂන් එකක මොන ටීම් එකක් එක්ක වුණත් සෙල්ලම් කරන්න. ඉතින් මං හිතනවා ඒ ඉනිං එක මං දැකපු ඉනිංස් වලින් ගොඩක්ම හොඳ ඉනිං එකක්. ඉතින් මං හිතනවා දසුන් අයියා ඒ ගැන ගොඩක් සතුටුයි කියලා. So with that we end in the briefing. Thank you very much Kamindu for taking part and also the journalist. That's it in the briefing. Thank you. Thank you very much.